ඉන්දියාවෙන් පැමිණ ලංකාවේ රාජ්‍යත්වයට පත් වූයේ මේ අතරින් කවුරුන්ද? ඒ පළමු විජේබාහු රජු, බී නිශ්ශංක මල්ල රජු, සී පළමු වික්‍රමබාහු රජු, ඩී පළමු විමලධර්ම සූරිය රජු. චන්දන මහත්මයා පළමුවන විජේබාහු රජු කියන්නේ පොළොන්නරුව රාජධානියේ ආරම්භක රජු. එතකොට ශ්‍රී ලාංකිකයෙක්. පළමුවන විමලධර්ම සූරිය රජු කියන්නේ නුවර රාජධානියේ රජතුමෙක්. නිශ්ශංක මල්ල රජු ගැන පොඩි විස්තරයක් තියෙනවා. එයා පැහැදිලිව සඳහන් කරනවා ගල්පොත සෙල්ලිපියේ මම නිවැරදි සෙල්ලිපියේ වෙන්නට ඕනේ මම නිවැරදි නම් එයාගේ තාත්තා කාලිංග දේශයේ ඒ කියන්නේ ඉන්දියාවේ කාලිංග දේශයේ හිටපු එක්කෙනෙක් කියලා එක සඳහන් කරනවා. එතකොට එතන මට සම්බන්ධයක් තියෙනවා. නමුත් මේ වික්‍රමබාහු රජ පිළිබඳ මට මතකයක් මේ වෙලාවේ එන්නේ නැහැ ඔළුවට. නිශ්ශංක මල්ල ගැන නම් ගොඩක් දේවල් මතකයි. නිශ්ශංක ලතා මණ්ඩපය ඊට පස්සේ රාජ නිශ්ශංක රාජසභාව ගල්පොත සෙල්ලිපිය ලංකාවේ දීර්ඝතම සෙල්ලිපිය එක. ඒ කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා විශාල වැඩ කොටසක් කරා. වැව් විශාල ගණනක් කරා. ඊට පස්සේ වෙහෙර විහාර කරා. එතකොට මෙයා ඒක අනුකරණය කරන්න උත්සාහ කරා. නමුත් එයාගේ කෙටි කාල රාජ්‍ය කාලයක් තියෙන්නේ. ඉතින් යාට එච්චර දෙයක් කරගන්නට මෙයා වුන් නැහැ. නමුත් එයා ප්‍රතිසංස්කරණ රාශියක් කරා. ඊට පස්සේ එයා ඒවා එයා මේ රජතුමා සිදු කරා කියලා එතන සෙල්ලි වැඩිම සෙල්ලි ප්‍රමාණයක් පිටලා තියෙන නිශ්ශංක මල්ල රජු. එතකොට නිශ්ශංක මල්ල රජු දැන් අපිට හිතන්න තියෙන්නේ නිශ්ශංක මල්ල කියලා කියන්නේ මෙච්චර වෙහෙර විහාර කරන कोई तरह शासनिक सेवा करा रटे गक जन प्रसाद दिनागत हरी सेवा करना सागर इवागे क्या बोली अबे देश वाला क्यों आगे होता है हम ठीक है वो है मत तैन मने ये तो वैदे तीन ने दें मां बाला पुरुष तूना जूड़ गेते का गुड़ाक दूर यान ලංකාවේ රාජ්‍යත්වයට පත් උනේ निशांक मल्ल राजू।